ඊශ්‍රායල හමුදා ඊයේ දිනේදීත් ගාසාහේ ප්‍රදේශ කිහිපයක් වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙලෙස දකුණු ගාසාහේ රෆා වෙත එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් විශාල ගින්නක් හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙතර මැදම ගාසා තීරයේ ඩීර් එල් බාලා නගරය වෙත එල්ල වූ ප්‍රහාරයකින් තුවාල ලැබුවන් අල් අක්සා රෝහල වෙත ගෙන ගොස් තිබෙනවා. මෙතර ඊශ්‍රායලයේ ඊයේ දිනේදීත් ගාසාහි රමල්ලා ඇතුළු ස්ථාන කිහිපයකම වැටලීම් සිදු කර තිබෙනවා. එම වැටලීම් හමුවේ එක් අයෙකු මියගොස් තවත් 15 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. මෙතර දකුණු ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානුවන් දෙදෙනෙකු මියකොස් ඇති බව වාර්තා වනවා. ඒ බව ඕස්ට්‍රේලියානු රජය තහවුරු කර ඇති අතර ඕස්ට්‍රේලියානු වැඩබලන විදේශ අමාත්‍යවරයාද සනාථ කර තිබෙනවා. මෙතර ගාසාහි සෞඛ්‍ය අමාත්‍යවරිය වන මයි අල්කයිලා පවසන්නේ ගාසා තීරය තුළ රෝහල් 8ක් පමණ ක්‍රියාත්මක වන බවයි. එසේම දකුණු ගාසා තීරයේ රෝහල් ක්‍රියාත්මක වන්නේ අර්ධ වශයෙන් පමණක් බවයි ඇය සඳහන් කර ඇත්තේ. මෙතර ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඊයේ දිනේදී පමණක් පලස්තීනුවන් 195 දෙනෙකු මියකොස් ඇති බව එක්සත් ජාතීන්ගේ නවතම තත්ත්ව වාර්තාවේ දැක්වෙනවා. එසේම 325 දෙනෙකු තුවාල ලබා ඇති බවයි එහි දැක්වෙන්නේ. ඊශ්‍රායල් හමාස් ගැටුම ආරම්භයේ සිට මේ දක්වා ගාසා තීරයේදී මියගිය ඊශ්‍රායල් සොල්දාදුවන්ගේ සංඛ්‍යාව 162ක් බවද එහි සඳහන් වනවා. මේ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සම්මත කළ ගාසා තීරය සම්බන්ධයෙන් වූ යෝජනාව යථාර්ථයක් බවට පත් කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසනවා. ගාසා තීරයේ රෝහල් වෙත සැපයුම් ලබා දීම සහ සිවිල් වැසියන්ට මානුෂීය ආධාර ලබා දීමට එය පහසුවක් වන බවයි ඔහු පවසා ඇත්තේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.